ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් බලපාලන ආයතනවල සභික සංඛ්‍යාව 4000කට පමණ අඩු කරන්න කියලා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙදී 5 දිනකින් සමන්විත සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක්පත් කරා. ඒ කමිටුවේ වැඩ කටයුතු අවසන් වෙලා ඉන්න තිබුණේ 2023 කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි 28. අපි ඒකට ලෑස්ති වෙලා වැඩ කටයුතු ඉවර කරගෙන ගියා. නැත්නම් අපට අවසන් වාර්තා හදන එක, සිටියම් හදන එක, ඒ වගේම ෂෙඩියුල්ස් හදලා ඒ ග්‍රාමීණදාරි වසම් වලයි කොට්ටාස ඒ පළාත් පාලන ආයතනවල ඒ කොට්ටාස වලටයි ග්‍රාමීණදාරි කොට්ටාස මොනවද කියන එක අදංගු වාර්තාව හදන්න ටිකක් කල් යනවා. බස තුනෙන්ම හදන්න ඕන නිසා. අපි මේ වාර්තාවේ අවසන් කෙටුම්පත් අද ගරු අග්‍රාමාත්‍යතුමාට ඒ කියන්නේ පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට බාර දුන්නා. ඒක තමයි මේ මේ වාර්තාව. මේකේ තියෙනවා යම් කිසි ආයතනයකට කොට්ටාසයට වල නම් තියෙනවා. කොට්ටාසයට අය ග්‍රාමීණදාරි වසම් මොනවද කියලා තියෙනවා. මේක භාෂා තුනෙන්ම පළාතකට එක පොත් බැගින් පළාත් නමයට පොත් 27ක් අපි එතුමාට බාර දුන්නා. මේක කවුරු හරි කිව්වොත් අවසන් වාර්තාව කියලා නෑ. මේක අවසන් කෙටුම්පත. මේක දැන් ප්‍රදර්ශනය කෙරෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මේ මාසේ 18 වෙනිදා ඉඳන්. අපි බලාපොරොත්තු වෙනවා නගර සභා, මහනගර සභා සහ ප්‍රාදේශීය සභාවලත් මේක 19 වෙනිදා ඉඳලවත් ප්‍රදර්ශනය කරන්න මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට, කලින් යෝජනා එක්ව අයට, දේශපාලන පක්ෂවලට නැත්නම් සිවිල් පුරවැසියන්ටත් පුළුවන් මේ කොට්ටාස මෙහෙට යන්න ඕනේ, මේ කොට්ටාස මෙහෙට යන්න ඕනේ, මේව මාරු වෙලා තෙවෙන්න ඕන කියලා හිතෙනවනම් මේ මාසේ 25 වෙනිදා 26 වෙනිදාට වගේ වෙනකොට කලින් අපිට ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස් යෝජනා එවන්න. ඒ යෝජනා දිස්ත්‍රික් ලේකම්වරුන්ට එවන්නත් පුළුවන්. අපේ සීමා නිර්ණය කමිෂන් සභාවට මිනින්දුරු දෙපාර්තමේන්තුව ගොඩනැගිල්ල කිරුළපාර කොළඹ 5 කියන ලිපිණයට ලියලා එව්වොත් අපට ඒක බලන්න පුළුවන්. මොකද අපේ නිල කාලය මේ මාසේ 30 වෙනිදා වෙනකන් දීර්ඝ කරලා තියෙනවා. මොකද යම් විදියකින් එන යෝජනා පිළිබඳව සමාලෝචන කමිටුවක් ආපොත් කරොත් ඒ සමාලෝචන කමිටුව අපේ නිරීක්ෂණ ගැන එක අපට දෙන්න පුළුවන්. ඒකට කාර්ය ඉක්මන් කරගන්න පුළුවන්. අපි ඒකින්ද සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි ඉතා වැදගත් දෙයක් තමයි මේකේ දකින්න ලැබුණේ. නැගෙනහිර පළාතට ඇරෙන්න අනිත් පළාත්වල අපට ඉල්ලපු යෝජනා ගැන කිසිම උනන්දුවක් තිබුණේ නැහැ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ. ඊට පස්සේ අපි දේශපාලන පක්ෂ කැඳෙව්වා දෙසැම්බර් මාසේ. ඒ අයගෙනුත් එච්චර සාධනීය යෝජනා ආවෙන්නේ නැහැ. දැන් වුණා අපි පෞගිය මාර්තු 14 වෙනිදා ඉඳලා දේශපාලන පක්ෂවලට මේවා බලන්න කියලා කිව්වා. ඒ දේශපාලන පක්ෂවලට ලියු Facebook වලින් සමාජ ජාලවල සංසරණ වෙලා සාමාන්‍ය පුරවැසියෝ තාම බලන්න ලේකම් වරුණ තිබ්බේ. නමුත් ඒ මේ සම්බන්ධයෙන් යෝජනා 10ක් 15ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දේශපාලන පක්ෂ කීපයක් කියලා තිනවා සංඛ්‍යාත්මක සුළුතර ජන කණ්ඩායම් වලට මේ කොට්ටාස අඩු කරනකොට අවශ්‍යයක් වෙලා තියෙනවා කියලා. ඒක ඇත්ත. කොට්ටාස අඩු කරනකොට කොට්ටාස 10ක් තිබුණා නම් මොලේ ඒක කොට්ටාස 5ට අඩු වෙනවා. ඒක අඩු වෙනකොට ජන කොට්ටාසයකට තිබුණා නම් 7යි 3යි නම් තිබුණේ එක කට්ටියකට 5ට අඩු වෙනකොට 3මාරක් 1මාරක් වෙනවා. ඒවා එකතු වෙලා 1යි 3යි දිවිලා භාගෙ භාගෙ එකතු වෙලා අනිත් එක හැදෙන්නේ. එතකොට අපිට මන්ත්‍රීවරු ඉච්ඡා 3ක් හිටියා. දැන් 1යි කියන එක වෙන්න පුළුවන්. හැබැයි කිසි කෙනෙකුට අසාධාරණයක් නොවෙන්න අපි කටයුතු කරලා දිනවා. නමුත් අඩු කරන්නයි කිව්වට පස්සේ ඒක වළක්වන්න විදියක් නැහැ. මුළුලා අපි තත්තිපුනේ 8800ක් ඕහෙන් එක. ඕයන් නැත්තම් 8400ක් අපි දැන් අඩු කරලා තිනවා. කොට්ටාස වලින් තේරීපත් වෙන සභික සංඛ්‍යාව 5092 2882කට. කොට්ටාස වලින් පත් වෙන සංඛ්‍යාව 2882යි. පොඩ්ඩ මේ කපා ගන්න පුළුවන් නේද ඔයගලට? කට් කර ගන්න පුළුවන් නේ? 2700ද 2880ද තියෙන්නේ. හරි. මේක කපා ගන්න බැරි.
එහෙම ගියාද? ලයිව් දුන්නේ. ඒක කරන දෙයක් නෑ. Oh, no, I'm not going to be live. Oh, no, I was saying. I'm not going to be live. Return members, like in a live stream, Pakarna Gana, Eka Duelatino, Egdas, Atasia, Tis Dekatavagi Gana, Mulu Ekatuene, Harda Tatsia, Da Hatra. Have a Yuegana, Venasena, Idatina, or a Terry Pakarna, live stream Pakarna Gana, Tirinagarani, Matura Commission Saba. Apata Dukaranaki Pugana, Harda Hagata Pamana, Apimaker. පන්දාකට අඩු සංඛ්‍යාවකට තියා ගන්න ඕන කියන මතය තමයි ගියේ. ඇත්තටම අපේ කමිටුවෙත් අදහස මේක 6000ක් වගේ වුණා නะ. අපිට ඊටාම ස්මූත් ආ කියන්නේ සුමට අඩු කිරීමක් කරන්න තිබුණා. දැන් ටිකක් අපේ වැඩේ ගොරෝසු වගේ කාට හරි පේන්න පුළුවනි. ඒකට හේතුව 592 2800ක 900කට අඩු කරනකොට භාගයකට කිට්ටු ගන්නකට වගේ අඩු වෙලා තියෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නය. දැන් ඔයගොල්ලන්ට ඕන එකක් අහන්න පුළුවන්. දැන් මේ සංඛ්‍යාව අඩු කරද්දී මේ nomination බාර දීලා තියෙනවානේ 8000කට වැඩි සංඛ්‍යාව. ඔවුන්ගේ හදගැස්ම නෑ අපේ අඩු කිරීමේ nomination වලට මුහුත් වෙන්නේ නෑ. ආණ්ඩුව තීරණය කරන්න ඕනේ. මැතිවරණ කොමසාරිෂන් සභාවත් එක්කත් කතා කරලා මේ ඡන්ද 25 තියෙනවද නැද්ද කියන එක තීරණය වෙලා තියෙන දවසාවම එතකොට ඒ නොමි යනාමය යන තවදුරටත් වළංගුද නැත්නම් පාර්ලිමේන්තු මණ්ඩතකින් ඒ නාමය යන අයින් කළා අඩු කළා මේ ලයිස්ට්ුවකින් මේ අඩු වෙන සංඛ්‍යාවට ඡන්ද 20ම කැඳවනවාද කියලා ලංකාවේ තුන් පාරක් දෙපාරක් නම් කුඩා කොටස් සමස්ත ලංකාවේම නාමය යන අවලංගු කරලා තිනවා 1987 ගණිකුවා Nomination di puat dah hak ini orang mesalli bandala. Eke ting. Ita tu ada ini kesangkia. Eka macam mana komision sabah masaha. Parlimen tu, andu bab saya kecuali katakan lah, tiga dua ganon neka, sima ni ni komision sabah ata, apotek Eka dalu ini naik kama karuna, apai dene lies tu ni sa, chandu view sima kalian naik ni neka apotek iana pulau. Dah hemau kira tu punya jodohan agre, mesi mana ni rencana, canda itu si makal leh nak kira ni, dah ini kau rudan na, si mana ni rencana ni weh, canda itu si mana kalgi kira. Dah mevedi, kena kuda objection dah ane pulang dah, thamanya pesi mana ni elaking, golaking, wenguna, hebagi, wengim tipu. Objection kira dia agne, jodohan sa, adas, evan nak kira deepu lewe samara district kolde, kisima jodohan ok kira ni. Samara දේශපාලන පක්ෂ අපේ රැස්වීමට ආවෙත් නැහැ බලන්න එන්නේ කිව්වට මේ ඔෆිස් එකට අවිලා බලන්න එන්නේ කිව්වත් බලන්න ආවෙත් නැති පක්ෂය ඉන්න හැබැයි
විවේචනය කරනවා මේ සීමා නිර්ණය හරිනේ අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. ඒක රටේ හැටි. අපි ඒක එච්චර කඩගාටුල කරනවක් නැහැ. දැන් එතකොට මැතිවරණ දැන් සභාව නැහැ කියලා නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා අදවසේ මැතිවරණ කොමිසම් සභාව හරහා. එතකොට නැවත මැතිවරණයේ දිනය ප්‍රකාශ කරලා මැතිවරණයක් තියෙනවා නම් මේ සීමා නිර්ණය යටතේද පැවැත්වෙන්නේ? එහෙම වුණොත් අලුතින් නාම යෝජනා කැඳවීම අනිවාර්යයි. නැහැ එහෙම එකක් නැහැ. මේක ගැස මේක අපි දැන් ගරු අග්‍රාමාත්‍යතුමාට අවසන් කෙටුප්පක් දුන්නානේ. දැන් අපි ආපහු තව සුමානයක් දෙකක් මේක බලලා ඒන යෝජනාත් අරගෙන දුන්නට පස්සේ ගරු ජනාධිපතිතුමා විසින් මේක ගැසට් පත්‍රයේ පළ කරනවා. ආයෙත් මේ ගැන යෝජනාව සමාලෝචන කමිටුවක් පත් කරනවා. සමාලෝචන කමිටුවේ තීන්දුව අනුව ඔක්කොම ආවට පස්සේ ගැසට් කරාන පස්සේ ඒක තමයි බලංගු වෙන්නේ. හැබැයි මේ ඔක්කොම කරන්න නම් පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා දැන්ට නම් ගරු අග්‍රාමාත්‍යතුමා මේ පළාත් පාලන ආයතන නැවත රැස් වෙලා තියෙනවා. ගැසට් මගේ ප්‍රකාශනපත් කරන්න ඕනේ. කොහොමද මේ 25% ඡන්ද තිබ්බා? ඒගොල්ලන්ට රැස් වෙන්න බෑ. මොකද අග්‍රාමාත්‍යතුමා يعني පළාත් පාලන විෂය භාර අමාත්‍යතුමා මේව රැස් වෙන දිනයක් ගැසට් කළා නෑ. එතුමා එක සංස්ථාපනය කළා නැවත ගැසට් කරන්න ඕනේ. ඒ සභාව විසිරුණාට පස්සේ ඒ සභාව නෑ. අවු කැඳ වඬු. ඒ ගැසට් නිවේදනේ තව ගිහිල්ලා නෑ. දැන් දැන් නොමිනේෂන් එතන කැන්සල් වෙලාද මේ විදිහ තියෙන හැටියට? තාම කැන්සල් වෙලා නෑ. නොමිනේෂන් කැන්සල් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ විතරයි. අධිකරණයටත් බෑ. නොමිනේෂන් දුන්නේ 8000 තෝරගන්නනේ. ඔව්. විශාල සංඛ්‍යාවක් ඉන්නවනේ නොමිනේෂන් බාර දීප. ඒක 4000 තෝරගන්න නෙමෙයි නොමිනේෂන් දීලා තියෙන්නේ. ඒතකොට අලුතෙන් මේක සඳහා 4000 කියලා දාපු හැටිය ආයෙ අලුතෙන් නොමිනේෂන් කැඳවීමක් සිදු කරන්න වෙනවා. ආයෙ කැඳවන්න නම් පාර්ලිමේන්තුව පනත පාස් කරලා අර නාම යෝජනා අවලංගු කරන්න ඕන. සල්ලි අපහු දෙන්න ඕන. ආයි අපතම්පත් කරපු අපහු දුන්න 91 මට මතක හැටියට මේ ඉතිරි කිරීමේ සාමාන්‍ය ඉතිරි කිරීමේ පොලියත් සමග තමයි කිව්වේ. අවුරුදු 3ක් නේද කොට 87 ගණිපුවා. ඒ කියන්නේ බය වෙන්න දෙයක් නෑ පොලිත් එක්ක එනවා. පොඩි පොලි පොලියක්. පොලිසියත් ඔක්කොම සම්බන්ධයි කියලා කිව්වා. ඒ ඡන්ද තියෙයි අපි එක වැඩක් වෙන්නේ නැහැ. ඔව්. හැබැයි අපි දැක්ක ඔබතුමත් එක්ක දේශපාලන පක්ෂ සාකච්ඡා මේ සම්බන්ධව සාකච්ඡා කරගෙන යනකොට සුළු පක්ෂ, දමිළ පක්ෂ, මුස්ලිම් පක්ෂ වල පොඩි විරෝධයක් තිබුණා අපි පිළිස්සාදු වෙනවා කියන කාරණාවයි. ඔබතුමා දැන් කතාවෙත් සඳහන් කරා. ඔවුන්ට යම් කිසි සාධාරණයක් කළ හැකි ක්‍රමයක් ඇත්තේම නැද්ද? නැහැ මේමයි. සංඛ්‍යාත්මක සුළුතර ජන කණ්ඩායම් වලට ඕ එතරම් විශාල ඡන්ද ප්‍රමාණයක් නොගන්නා පක්ෂවලට ලැබෙන සභිකතුර සංඛ්‍යාව අඩු වෙනවා. ඒ වගේම සංඛ්‍යාත්මක බහුතරය ඉන්න ජන කණ්ඩායම් වලට කොට්ටාස ගන්න අඩු වෙනවා. දැන් කිසිදු වෙනත් කිසිදු ආගමක් භාෂාවක් කතා නොකරන ජනතාවක් ඉන්න අපේ ගමේ හැමදාම ගන්න අම්බලමඩ නගර සභාවේ කොට්ටාස 12 කොට්ටාස 6ට දැහැලා තියෙනවා. සභික සංඛ්‍යාව 10ට බැහැලා තියෙනවා. අපි පුංචි කාලේ 1969 පුංචිවත් නැහැ. ඒ කාලේ සභිකයෝ 12 දෙනෙක් ඉන්නේ අම්බලමඩ නගර සභාවේ කොට්ටාස 12. ඊට පස්සේ මනාප ක්‍රමෙදී 12ක් හිටියා. ඔන්න දැන් මහින්ද දේශප්‍රියගේ කොමිටියෙන් කරලා තියෙනවා 10ක් කරලා තියෙනවා. මං කරලා නෙවෙයි රජයේ ප්‍රතිපත්තිය නිසා අඩු කරන්න වෙලා තියෙන අපේ ගමේ. ඉතින් ඒකෙන් කවුරු හරි කියනවා නම් අපේ ජන කණ්ඩායම ඉන්නේ සංඛ්‍යාවෙන් සුළුයි. අපේ කොට්ටාස අඩු වෙලයි කියලා එකම ජන කණ්ඩායමක් ඉන්න වෙන කිසිම ජන කණ්ඩායමකට සම්බන්ධයක් නැති අම්බලමඩ නගර සභාවේ භාගයට වඩා භාගයක් කොට්ටාස වලින් අඩු වෙලා තිනවා. වෙනද දිවිච 12 10ට බැලලා තියෙනවා.
ඒක නිසා කවුරු හරි කියනවා නම් අපේ ජන කණ්ඩායමට නියෝජනය අඩු වෙනවා කියලා ඒක වැරදි. බෙලු බෙලුනට අඩු වෙනවා වගේ පේනවා. හැබැයි සමස්තයක් ගත්තම අනික් කැඩත් අඩු වෙලා තියෙනවා. දැන් මේක තවත් එක කරුණක් තියෙනවා. සමහර ජන කණ්ඩායම් ඉන්නවා මුළු ප්‍රදේශයේම සුළු වශයෙන් විසිරිලා. අන්න ඒ අයට කොට්ටාසයක් ගන්න වෙන්නේ. නියෝජනයක් ගන්න වෙන්නේ මොකෙන්ද? අපි නම් කරන ලයිස්ට්ුවේ දේශපාලන පක්ෂ වලට පුළුවන් නම් කරන ලයිස්ට්ුවට ඒගොල්ල දාන්න. නියෝජනයක් නැති කණ්ඩායම් ඉන්නව නම් විසිරලා ඉන්නව නම් ඒක එදත් තිබුණා අදත් තිබුණා එහෙම අයට එන්න පුළුවන් කම තිබුණේ අර මනාප ක්‍රමයෙන් මනාප තුනම ගන්න විතරයි එක්කෙනෙකුට ගන්න. ඉතින් ඒ ක්‍රමයට යනවද නැද්ද කියන එක පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්නේ. දැන් මේ වෙද්දි මම මේ සීමා නිර්ණය එළියට දාපු එක මැතිවරණය පවත්වන්න කිසිම බාධාවක් නැහැ. කිසිම බාධාවක් නැහැ. නොමිනේෂන් ටෝල් කරලා තියෙන්නේ. ඡන්ද පත්‍රික හම්බුනොත්, සල්ලි දුන්නොත්, පොලිසිය දුන්නොත්, QR එකෙන් පිට තෙල් දුන්නොත් මැතිවරණ කොමිසම ඡන්ද දෙතියි. තෙලපත් වෙන්නේ 4000. නෑ. ඒක තිබ්බොත් 8400 පත් වෙනවා. ආ. දැන් මැතිවරණය මේ ක්‍රමයට තිබ්බොත් 8000 ගානම් පත් වෙනවා. මේක තිබ්බොත් අම්බලකොණ්ඩ නගර සභාවට කොට්ටාද 12කින් 12 දෙනෙක් එනවා. ලයිස්ට් එකෙන් 8ක් එනවා ඔහෙන්නවාව. ඒ කියන්නේ මේ කියන්නේ කැඳවුණු නොමිනේෂන් එකේ. ඔව්. ඒ කියන්නේ සල්ලි හම්බුනොත්, තෙල් හම්බුනොත්, පොලිසිය හම්බුනොත්. දැන් අලුතෙන් කැඳෙව්වොත් පමණයි 4000ට යන්නේ. අරක කැන්සල් කරොත් විතරයි. අදට අවස්ථාවක් තියෙනව නම් පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුවේ බහුතරය අරගෙන නාම යෝජනා එක කැන්සල් කරලා අලුතෙන් කැඳවනවා. ඔයie එකට මට මොකක් කියන්න බැරි අපි එතන මම මැතිවරණ කොමිෂමෙත් නැහැ පාර්ලිමේන්තුවෙත් නැහැ ආණ්ඩුවෙත් නැහනේ ඒ වුණාට ඔබතුමා දන්නවනේ මේ ක්‍රියාකාරණ කරන පුරුද්ද මගේ අදහසත් තව ටිකක් කල් ගියොත් තව මාස 6ක් විතර ගියොත් එහෙනම් මේක ඇදී දැන් දෙ නිකන් කුරෝළු දැන් ඒක නිසා අපි නම් දිගින් දිගටම බලාපොරොත්තු වෙන්නේ සැප්තැම්බර් 15 එහෙම නැත්නම් අගෝස්තු 12 ලෝක ප්‍රජාතන්ත්‍රවාද ලෝක යෝන් දිනය ලෝක ප්‍රජාතන්ත්‍රවාද දිනය සැප්තැම්බර් 15 එදාට කලින් මේ ඡන්දේ තියාවේ කියන බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ ඡන්ද විසින් කල් දාන එක කොහොමදත් හොඳ දෙයක් නෙවෙයි දැන් ඔබතුමාගේ මේ රස්සාව වෘත්තිය මේ 30 වෙනි දා ඉවරද මේ වැඩේ ජාතික සීමා නිර්ණය කමිටුව ඉවරයි ඔබ ඊට කලින් ඉවර වුණොත් යම් විදිහකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සීමා නිර්ණය කොමිෂන් සභාව පත් කරොත් ඒකට මම පත් කරේ නැත්තම් එතනින් ඒක ඉවර වෙනවා තව මොනවද කරන්න තියෙන්නේ ආයේ සීමා නිර්ණය කොමිෂන්වත් දාලා ඒ සීමා නිර්ණය කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාව වගේ එකක් නේ හැමදාම තියෙන්නේ ඔව් අල්ලස් කොමිෂන් සභාව විගණන කොමිෂන් සභාව පොලිස් කොමිෂන් සභාව වගේ එකක් තමයි මේ සීමා නිර්ණය කරන්නේ ජාතික කමිටුවෙන් තව කොමිෂන් සභාවක් තියෙනවා සීමා නිර්ණය කොමිෂන් සභාව කියලා. මම දෙකේම සභාවක්. ඔබතුමා රැඳිලා ඉන්නවා. කියන්න බෑ. කවුද දන්නේ? පාර රැඳිලා ඉන්න නම් මේ කමිටුවේ වැඩ 30 වෙනිදා ඉවර නම් අරක ඉවර වෙන්නේ ආණ්ඩුක ව්‍යවස්ථා සභාව අභිපත් කිරීම උඩ. දැන් ඔබතුමා සාමාන්‍ය ගමේ එහෙම එහෙ ඇවිදිනවනේ ඔබතුමා සාමාන්‍ය සමාජෙත් එක්ක ඉන්නවනේ. දැන් සාමාන්‍ය ඉස්සර නම් කිව්ව මැතිවරණය ඕන කියලා දැන් නම් මිනිස්සු අපි නම් දැන් කාලා ඇඳලා ඉන්නේ මැතිවරණයක් එපා කියන මතයට ටිකක් ඇවිල්ලා වගේ කියලා අපිට පේනවා ඔබතුමාටත් පේනවාද මට නම් පේන්නේ නැහැ කිසි කෙනෙක් අපි කෑලා මැතිවරණ ඕන කාලා ඇඳලා ඉන්නද ඔව් ඒකද ප්‍රශ්නේ මැතිවරණ ඕන තමන්ගේ මහජන නියෝජ්‍යපත් කරගන්න දැන් සමහර කෙනා පළාත් සභා නැහැ ඒක ඕනේ නැහැ පළාත් පාලන ආයතන නැහැ ඔය කුණුවස් කරන්නේ අසට ඒකත් ඕනේ නැහැ ඉතින් තව කෙනෙකුට කියන්නේ පාර්ලිමේන්තුවත් ඕනේ නැහැ කියලා ඒ ඔක්කොම ඕනේ නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ ජනාධිපතිතුමා ඕනේ නැහැ කියලා කාටවත් කියන්න බෑ මොකද ලංකාවේ සේනාධිනායකයනේ ත්‍රිවිධ හමුදා වලට අණ දෙන්න කෙනෙක් නැහැ එයා විතරක් හිටියත් ජනාධි සේනාධිනායක කියන තනතුර කවුරුර ඉන්න ඕනේ නැත්නම් යුද හමුදාපති එයාට ඕන විදිහට කරනවා වන හමුදාපති එයාට ඕන විදිහට කරනවා නායකවදදී තුන්දෙනාට මොඩින් අන දෙන්න කෙනෙක් අවචින්ද සේනාධිපති ජනතාවට කියන්න පුළුවනි මේ කවුරුත් ඕනේ මහජන නියෝජිතව අවශ්‍යයි දැන් ඔගොල්ලෝ මාධ්‍ය වේදින්නේ
ඔගලගේ මාධ්‍ය වේදී සංවිධාන වලට ඇයි සංවිධාන ඇතුළ සභාපති ලේකම් ලැබෙන්නේ ඇයි ඔයගොල්ලන්ගේ ආයතන වල චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් කියලා ඉන්නේ ඔක්කොට වැඩ කරන්න පුළුවන් මේව කෙනෙක් ඕනේ නැහැ කියලා කියන්න පුළුවන් නියෝජක ඔයගොල්ලන්ගේ සුබ සාධක සංගම් තියෙනවානේ ඒවටයි නිලධාරීන් කොට යම් දෙපත් කරගන්න මහජන නියෝජ්‍ය ඕනේ හැබැයි මහජන නීතිය සදාකාලික නෙවෙයි ඒගොල්ල සහභාගීත්වය වැඩසටහන් ඒ වගේ දේවල් කරන්න ඕනේ කාලය ඇඳලා ඉන්න ඡන්ද තියෙනවා කියන එක තිබුණොත් අපේ රටේ මෙහෙම රටකින් ඉන්නට වඩා හොඳයි බෝට්ටු හැරි කොහෙට හරි යන්නේ ඔස්ට්‍රේලියාව දැන් මේ ඇත්තට ඔබතුමාගේ කොමිෂන් සභාවක් ගන්න වාර්තා හදාගෙන සීමා නිර්ණය මේ වාර්තාවේ ඉදිරිපත් කරපු එකේ වටිනාකම තියෙන මේකේ යට තේමතිවරණය පැවැත්වුවොත් නේ අලුත් එකේ ඔය සරණාවක් මේ පහුවෙනවනේ මේක අපේ දැන් අපේ තවලිංගම් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා සීමා නිර්ණය වාර්තාවක් දුන්නා. ඒ වාර්තාව සමාලෝචනයට ලක් නොකර යටපත් කරපු නිසා ඒකත් නැහැ කම්බෙත් නැහැ. අපේ වෙලාවට මේක නැති වුණා මේක සමාලෝචනය කරේ නැහැ කියලා ඡන්ද නැති වෙන්නේ මේ ගියත් නැති වෙයි. ඡන්ද ක්‍රමයේ වෙනස් කරොත් උන්න අපේ වර්තාවේ වැඩක් නැති වෙනවා. IMF එකෙන් සල්ලි දුන්නේ ඡන්ද දෙන්නද කියලා ඇහුවොත් එහෙමද? ඡන්ද තියන්නද කියලා. IMF එක ඡන්ද තියන්නේ පෙයියල දිනවා. නෑ ඒක සල්ලි නෑ ඒක ඒ රටේ වැඩ කටයුතු කරන් යන්නනේ මම දන්නේ නෑ ඒ සල්ලි දීපු වරම ඒවා. ගැන දන්නේ නෑ ඔය IMF එක සල්ලි දුන්නේ ඡන්ද තියන්න නෙවෙයි කියන එකෙන් අහන්න ඕනේ. ඒගොල්ලෝ තියන්නේ පෙයි කිව්වද? එහෙම එකක් නෑ. අපේ රටේ ආණ්ඩුවට ප්‍රමාණවත් ආදායමක් නැහැ කියලානේ ඡන්ද තියන්නේ නැත්තේ රට තුලින් ආදායම් විපදිනකොට ඡන්ද තියයි ඡන්ද තියන්නේ ඉල්ලන්න ඕනේ අපි ඉති ජනතාව කියනවනම් අපිට තෙල් පොලින් නැහැ ගෑස් පොලින් නැහැ රිදි ගන්න පුළුවන් අපිට හොඳයි ඡන්ද ඕනේ නැහැ කියනවනම් ඉතින් එහෙම ජනතාව කියන රටකට ආණ්ඩුව ප්‍රොඩක් නැහැ ඡන්ද ඕනේ නැහැ කියන එහෙම එකක් තිබුණානේ ලංකාවේ ජනතාව 1982 ඡන්දේ ඕනේ නැහැ කියලා ඡන්දේ දුන්නා. ලාම්පු කලි. ලෝකෙ බොහොම රටවල් සල් තමයි කියවත් තමයි තියෙන්නේ. අපි මේ තියලු දුන්නේ. දකුණු පළාතේ ලාම්පු පරාතයි කලේ දුන්නා. දැන් හිටපු ජනාධිපති මහින්ද මහත්තයත් කියලා තිබ්බ ඡන්දයක් එන්නේ දෙසැම්බර් කියලා. දැන් එතුමාලා දන්නවනේ මේක මොකක් කරේ. මේ ඡන්ද දෙසැම්බර් වෙනකන් කල්ලාන එකක් නෑ. වෙන ඡන්දයක් ගැන කිව්වද නැහැ. ඒක කියන්නේ වෙන ඡන්දයක් ඕන වෙලාව ජනාධිපතිවට දෙන්න පුළුවන්. පාර්ලිමේන්තු විසිරුකු. දැන් සමහරුන් ගැටලා තියෙන ජනාධිපති වර්ණයක් තමයි දැන් එන්නේ. ජනාධිපති වර්ණය තියන්න නම් බැලු බැල්මට අපොඩි නීති ගැටයක් ලියා ගන්න වෙනවා. මොකද ජනාධිපති වර්ණ සම්බන්ධයෙන් මම විශාල නීති විචාර දෙන්නේ නෙවෙයි. ඒක බැලු බැලුමට තියන්නේ ලබන අවුරුද්දේ සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි වෙනකම් විතරක් ජනාධිපතිවරණ තියන්න බෑ කියලා. නමුත් ඒක අර තේරිපත්තු ජනාධිපතිවරයෙකුට හිමි බලයම ඒ නිල කාලයටපත් වෙච්ච තෝරාපත් කරගත් ජනාධිපතිවරයෙකුට හිමිද කියන එක උඩින් ඒක ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි තීන්දුව කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුවක්. බැලු බැලුමට නම් ලබන අවුරුද්දේ තමයි. ඔන්නංගෙ එහෙම නැත්තම් පාර්ලිමේන්තුවේ 150 කැමති නම් ව්‍යවස්ථා සංශෝධනය කළා ඒක උනත් තියන්න තියන්න පුළුවන්. ඒකට ජනාධිපතිවරයෙක් හදවන ව්‍යවස්ථා සංශෝධනයක් ආයතුයිද? අද තියන්න නම් ඕනේ. හෙට තියන්න නම් වසරකට කලින් තියන්න. ඒක තියන්න පුළුවන් තේරිපත්තු ජනාධිපතිවරයෙකුට විතරයි. මේ ජනාධිපතිවරයා තෝරාපත් කරගනු ලැබුණා. දැන් ඕකට ඊතරද වෙනස වෙන්නේ. අනික සියලු බලතල අයිති. කොමයිටි මේක විතරයි නැත්තේ. ඒකට කමක් නැහැ වගේ නේ. ඒක ඉතින් එතුමෙන් ආන. දැන් මතුවරණ පිටියේ හැසිරීම සම්බන්ධව හොඳටම දන්න කෙනෙක් නෙවතුමා. මොන වගේ මතුවරණයක් එයිද ඇත්තටම ඔබතුමා? දැන් නැහැ නේ මම ඒකට උනන්දුව. මේ උනාට අදහස්. ඒ උනන්දුව තියෙන්නේ එක්කෝ ඉලෙක්ෂන් කමිෂන් එකේ ඉන්න ඕනේ. නැත්තම් දේශපාලන ක්‍රියාකාරකයෙක් වෙන්න. මට දැන් තියෙන්නේ පොළවේ රියඳලා පොළවෙන් කරන විතර අරවයි. නැත්නම්
ඒ කියන්නේ පොඩි මිනුම් කටයුත්තක් මිනුම් මිනුම් භූමිය වැල්ලා දෙන කොඩලෝගේ මිනින්දෝරු හිටපු මිනින්දෝරු සර්වේ ජෙනරාල් වරයා අපි ගමිට ඉන්නවා ආචාර්ය තවලින්ග ඊගව කලින් සැරේ ඩිලිමිටේ යන්නේගේ සභාපතිවරයා ජයලත්‍ර විසනායක මහත්මයා අයියේ හමිඩ් මහත්මයා එක්සත් ජාතීන්ගේ ජනවාසකරණය පිළිබඳව විශේෂඥෙක් මංගලික අධිකාරී මහත්මිය අපේ හිටපු අධිකරණ මාත්‍යංජයට ලේකම්වරිය ඇ පාස්කෝ කමිෂන් සභාවේ කමිෂන් මෙම්බර් කෙනෙක් වෙලා හිටියා. ඒ අපි වැඩ කරපු අයගේ සාර සහායක් ලැබිලා ඒ වැටික් කරලා තියෙනවා. හොඳටම වැඩේ කියලා තියෙන්නේ. අපිට තව පොඩි පොඩි උත්තර තියෙන සිටිය. ඔව් තව ඔය බයින් කරන්න ඕනේ දෙන්න. ඒක තමයි අපිට තව තියෙන්නේ. දැන් මේ බුධවාරකේ තවලින්ග මහත්මයාගේ පළාත් මේ පළාත් සභාව සම්බන්ධව සීමා නිර්ණය වාර්තාව මේ නැති වුණා අන්තිමේ පළාත් සභාවක් නැති වුණා. හැබැයි දැන් ඔබතුමාගේ නායකත්වයට සභාපතිත්වයට යටතේ මේ පළාත් පාලන සීමා නිර්ණය යටතේ මැතිවරණයක් තියෙන එක සම්බන්ධ ඔබතුමාගේ බලාපොරොත්තුවක් නැත්ද? මැතිවරණයක් නැති වෙද්දී සීමා නිර්ණය නැති වෙද්දී දෙකම නැති වෙන්නේ මේකේ. ඔය ඉතින් මේ ඕගොල්ලෝ කියන විදියට රටේ ජනතාව කියනවා නම් කන්නක් තියනවා නම් බොන්නක් තියනවා නම් අඳින්නක් තියනවා නම් ඡන්දෙ ඕනේ නැහැ කියනවා නම් එහෙම රටකට ඉතින් ඡන්දෙ ඕනේ නැති වෙයි ඉතින් මේ ජනතාවට ඇයි මේ ඡන්දේ වටිනාකම මේ දැනෙන්නේ නැත්තේ මේ මේ මෑත කාලයේ වෙච්ච දෙයක් නේද ඒක කවුද කියන්නේ වටිනාකම දන්නේ නැහැ ජනතාවද ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවල තිබ්බ හැටියම කියන්නේ මොකටද ඡන්දයක් මේ අවස්ථාවේදී අපරාධනේ මේ වෙන රට රටේ මෙච්චර එහෙමනේ එහෙමනේ කතා කරන්නේ ඒක ජනතා නියෝජිතයෝනේ ඒකට මම උත්තර දෙන්නේ නැහැ මම දේශපාලන පක්ෂ වලින් කියපුවද කරුණු සම්බන්ධයෙන් උත්තර දෙන්නේ නැහැ නෑ නෑ අපි අහන්නේ මැතිවරණ කොමිසම ඉදිරි සභාපතිවරයා විදිහටයි ජනතාවට මේ ඡන්දේ වෙනදට ජනතාව ඡන්දේ ගැන ලොකු උනන්දුවකින් ඉන්නවනේ ඒ උනන්දුව පේන්නේ නැහැ නේ අපේ ජනතාවට නෑ ජනතාවට උනන්දුව එන්නේ තමන්ට ප්‍රශ්නේ දැනුණොත් නේ දැන් ඇත්තරම මාර්තු මාසයේ මුල විතර වෙනකන් පෙබරවාරි යක මහා උනන්දුව ඡන්දෙට තිබුණා. ඔව්. ඒතර ඡන්දෙ කල් ගියාට පස්සේ ඒ මොමන්ටම් එක තියාගන්න එක මහින්ද දේශප්‍රිය වැඩක් නෙවෙයි. ඒක තරංග කරපු අය. ඒ මේ ඡන්දෙ ඕනෑගේ වැඩක්. තමන් ගාව තින වැඩේ හැරි කුරුම්බාරි විකුණන්න ඕන නම් තමන් ඕනේ කෑගාව කරගන්න. අපට වැඩේ කන්න නැති කුරුම්බත් බොන්න නැති අදාලත් නැති සීමා නිර්ණය කොමිසම උඩ එක්ක යන දාල බවක් නැහැ. අපි ඡන්දයක් තිබ්බොත් ඡන්දෙද? නම් ඡන්දේ ජනතාවට ඕන කරන දෙයක් නෙවෙයි. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය ජනතාව ඉදන් ඉන්නවා දේශපාලනේ දේශපාලනම් ගෑන් වැඩක් කරයි කියලා. වෛද්‍ය කර්මය වෛද්‍යවරුන්ගේ විතරක් වැඩක් බව හැබෑවයි. නමුත් දේශපාලනඥ මුළු රටේම ජනතාවගේ වැඩක්. ලක් දෙරණ බුතකට එහා කී රටගෙන කෙ කුමාක්